රයි මට අපිට දැනගන්නට ඕන දැන් මේ අපේ ස්වාමින් වහන්සේලා මේ පිරිත් කියලා ආශිර්වාද කරලා මේ පිරිත් නූල් වගේ දෙයක් බඳිනවා අතේ කරේ ඒ වගේම පිරිත් හුය පිරිත් නූල් මේක පූජා භාණ්ඩයක් හැටියටයි භාවිතා කරන්නේ අපේ ගිහි පින්වතුන් මට මේ එකවත් මහත්යෙකුත් මේ පිළිතුර තියෙනවද පිළිතුර නූල තියෙනවා මේ පිළිතුරයකුත් ගෙනලා තිනවා ඔබ වහන්සේට පූජා කිරීම පිණිස ඉතින් මම මේ පිළිබඳව පොඩ්ඩක් අපිට කරුණ පැහැදිලි කර දීමක් දුන්නා නම් හොඳයි කියලායි මගේ අදහස නෑ ඉතින් මෙහෙමයි යම් ආකාරයකට පිරිසුදු චේතනාවක් ඇතුව අර පිළිතක් කියලා ඒතේන සච්ච වජ්ජේන සුවත්ති හෝති කියන පිරිසිදු චේතනාව ඇතුව ඒ තමන්ගේ මනසේ ශක්තිය පිරිත් පැන්වලට හෝ පිරිත් නූලට හෝ ආදේශ කළා අපි පිරිත් නූලක් බඳින සම්මතයක් පසු කාලීනව ඇති වෙලා බුදුහාමුදුරුවෝ පිරිත් නූල් බැන්දේ නැහැ පිරිත් පැන් දුන්නේත් නැහැ හැබැයි පසු කාලීනව මේ පැවැත්ම දිගටම යහපත් වේ පාටින් එහෙම නැත්නම් මේ සිදුවන අපල උපද්ද්‍රව වලින් මිනිසුන්ව නිදහස් වෙන්න ආරක්ෂක දෙයක් හැටියට ආරක්ෂක පිරිත් කියලා පිරිත් නූල් බැඳ පිරිත් වතුර දුන්නා මේක බුදුහාමුදුරුවන්ගේ දෙයක් නෙමෙයි හැබැයි ඒක නරක දෙයක්වත් නෙමෙයි නරකයි කියලා හිතන්න ඕනෙත් නැහැ හැබැයි පිරිත් නූල් අබ්බන්දිනවයි කියලා වංචාවක් කළොත් මොකද වෙන්නේ ඒකනම් රැවටීමක් වංචාවක් හොරකමක් වෙනවා දැන් මම මුලින්ම හිටිය තැනක රත්නපුරේ බොහොම මිනිස්සු එනවා මැණික් සල්ලිකාරයෝ තමයි වැඩි එන්නේ පොය දවසට එනවා එක 7-8000ක් මිනිස්සු එනවා මේ හවසට මැණික්කාරයෝ ඔක්කොම රත්නපුරේ එනවා මේ මොකද කරේ කඩේට ගිහිල්ලා ගෙනාවා අර පිරිත් නූල් පන්දු 10ක් ගියාලා පිරිත් කිව්වෙත් නැහැ කරෙත් නැහැ මොකක්වත් නැහැ අර අරව කඩනවා බඳිනවා දෙනවා රුපියල් 100 200 500ක් ගන්න. ඔක ව්‍යාපාරයක්ද නැද්ද? ඔක වංචාවක්ද නැද්ද? ඔක පිරිතක් තියෙනවද? ඔකට යහපත් ආශිර්වාදයක් තියෙනවද? නැහැ. හැබැයි ආමුදුරුව එක නම දෙන්නමක් විතර ඉඳගෙන අර එන හැම මිනිහටම පිරිත් නූලක් බැඳවලා යනවා. ඕවා ලෝක වංචාවල් ඕවා ණය වෙන වැඩ ඕවා ගෙවන්න බැරි ණයක් ඈ මිනිසුත් ඉතින් රුපියල් 100ක් 200ක් ඒ කාලේ හැටියට දීලා යනවා ඕවගේ වැඩ තමයි තියෙන්නේ ඕවා තමයි තියෙන්නේ දැන් සමහර විටක දැන් අර පිටිත් කියවන ස්වාමීන් වහන්සේලා හරිද බැරි වෙලාවත් ඔය පිටිත් කියනකොට ඕකට මත්පැන් එහෙම බීලා කියනවනම් ඒක තියෙනවද අර හේතේන සත්‍යයේ වජ්ජේන සුවත්ති හෝති තියෙනවද යහපත් චේතනාවක් තියෙනවද නැහැ ඒ වගේ දේවල් තමයි තියෙන්නේ මේකේ දැන් මේක මමත් හොඳට ටෙම්පරාදු වෙලා තියෙනවා මේව දැකලා බලලා අහලා තේරුණාද ඉතින් ඒක නිසා අපි ඔබ කියන මේ බොහෝ තැන්වල ඔය පිරිත් මණ්ඩප හදලා පිරිත් කියනවනේ ඔය ලොකු ප්‍රසිද්ධ තැන්වල ඔක්කොම තැන්වල මොනවට හෝ තැඹිලි වතුරට හෝ අරක්කුව මොනා හෝ මත්පැන් දාලා ඉදෙන්නේ මොකද ඒවා ඉල්ලනවා මොකද රෑ නිදිමරන්න ඕන නිසා මේක රෑ ඇතිස කියන්න ඕන නිසා ඒ වගේ දේවලු දායකයොත් දෙනවා දායකයොත් මේක දැන් ඒ නිසා එතන කිසිම පිරිසිදු චේතනාවක් සිතිවිල්ලක් නැහැ පිරිතක් කියනවා කියලා වචන ටික පාට පාඩම් කර ගිරව් වගේ කියනවා කියවලා මිනිසුන්ගේ හිත පොඩ්ඩක් සතුටු කරලා පිරිත් නූල බැඳලා පිරිත් පැන් ටිකකුත් කලයකුත් තියලා දීලා යනවා මේවා කිසිම දහමක් නැහැ නිවනට තියා පැවැත්මටවත් උපකාර වන දේවල් නැහැ ඒවා වැරදි දේවල් ඒවා නවත්තන්න නැහැ අපි කියන්නේ ඒ පිරිත් නූල් බඳින්න නවත්තන්න ඕනේ නැහැ පිරිත් පැන් දීම නවත්තන්න ඕනේ නැහැ යහපත් පිරිසු චේතනාවක් ඇතුව කළොත් මේක හොඳ නිවැරදි පිරිත් කියලා ඔබ රත්න සූත්‍රය කර්ණීයමෙත් සූත්‍රය මහා මංගල සූත්‍රය තුන් පිටිට ඉතා වැදගත් හරියට ඒ පේ වෙලා නියම ආකාරයට තුන් සිට පහදාගෙන ස්වාමීන් වහන්සේලායි පිටිට කිව්වොත් හැබැයි ඒක නිවනට උපකාර වෙන්නේ නැහැ නිවනට උපකාර වෙන ධර්මයේ තියෙනවා නමුත් ඒකෙන් අර ඒ තේන සත්‍ය වජ්ජේන සුවත්ති හොති
ඒ සත්‍ය ක්‍රියා බලෙන් යහපතක් වෙනවා. හැබැයි නිවනට උපකාර වෙන නම් තමන්ගේ හිතේ තියෙන කෙලෙස් අයින් කරනවා මිසක් ඕයන් නිවන් දකින්න බෑ. ඒ කියන්නේ පිරිත් අවුරුද්ද පුරාම දැන් අපේ රටේ ඉන්නවා ගිහි මහත්තුරුත් ඉන්නවා ඒ වගේම ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා දැන් ලක්ෂ වාරයක් ඔය ගිරිමානන්ද පිරිත් වගේ පිරිත් කියලා ඇති. නමුත් නිවනට ශේෂයක් අබමල් රේණුවක් කිට්ටු වෙලා නැහැ. කිට්ටු වෙන්නත් බෑ කියුවට. හේතුව මොකද? ඒකෙන් අර කුසලස උපසම්පදා කියන එක වෙන්නේ නැහැ. නමුත් ඒකේ තියෙන ගැඹුරු අර්ථය ඒ පිටේ රතන් සූත්‍රයේ හැම ගාථාවකම තියෙන කුසලස උපසම්පදා. ඒක කරන්න ඕන. ඒක කරන්න භාවිතයට ගන්න ඕන. කියවලා හරියන්නේ නැහැ. ගායනා කරලා හරියන්නේ නැහැ. බුදුහාමුදුරුව මේ තුන් සූත්‍රයේ දුන්නේ කියවන්න නෙමෙයි ගායනා කරන්න නෙමෙයි සජ්ජායනා කරන්න නෙමෙයි යාතිකා කරන්න නෙමෙයි භාවිතයට ගන්න. භාවිතයට ගත්තොත් ඒ භාවිතය ගත්ත පුද්ගලයා කුසලස උපසම්පදා වෙනවා නිවන් මගට අවතීර්ණ වෙනවා නැතුව හරියන්නේ නැහැ. ඒක නිසා පස්සේ කාලෙක ඒ බුදුහාමුදුරුව ඒ භාවිතයට ගන්න අර තං සුනාත සාදුකම් මනසිකරෝත භාසිත සාමීති කියලා දේශනා කරපු මේ සූත්‍ර ධර්ම පසු කාලීනව අනුරාධපුර යුගයේ අවසන් වෙනකොට පොළොන්නරුව යුගයේ අඹදෙණි යුගයේ වෙනකොට පරිත්ත හැටියට අර පරිත්තාන ධර්ම දේශනා හැටියට කියවන්න පටන් ගත්තා. නිවන වැහුණා පැවැත්ම පාත්තගෙන යන්න ඒකත් හේතු වුණා. ඒකයි වුණේ. හොඳයි එහෙනම් දැන්ට